සුභමධ්‍යනාක්. ඔබෙ පන්නේ ස්වාධීන රූපාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්තිී විකාශය සමගින් ප්‍රටමෙන් ප්‍රවෘති සිරස්ථාල. රිෂාන්ගේ ඇප ප්‍රතික්ෂේපයි ලබන පළඹුවනදාතෙක් යළිත්‍රමාන්. කොරෝනා පොකරට ඊයේත් තුන්දහස් හයිසි නම දෙෙනෙක් එක් පෙද්දී මරණ ලයිස්තුවට එක සියහැත්ත එක. ඔොරෝනාව මඩින එන්නත් කරනය අකණ්ඩුවම. ැපිට් වලත් පසියර් වලත් ප්‍රතිඵලයේ වෙනසක් වෙනවාද. සොයාගන්න පරීක්ෂණ ඇරබෙයි. නිරෝධයන ඇදිරිනීතිය තිබ්බත් අධ්‍යවශ්‍යසේවා අඩුවකින් තොරෝම. තලෙ බාන් නායක මුල්ලා අවුරුදු දහයකට පසු ඇ්කන ස්ථානයට පයිතියි. අතරංගුවේ පසුවන් හිටපු මාත්‍යය විෂාඩ බදයෝදීන් මහතා ලබ මස පල්මුවොන්දාාතෙක් තවතුරටත්ත රක්ෂිත බන්ධනා ගාරගත කරතිබෙනවා. ඒ කොටුව මහිස්්‍රත් අධිකරණය විසෙන්. පස්කු ඉරුදෙන් එල්ලකරන ත්‍රස්ථ ප්‍රහරිසිද්ධට සබන්ධ මරකිෙන මැරණ බෝම්කරුවකු වන මොහොම ිින් සාෆ් ඇත් කොසස් තම කරර්මාන්තශලාවට විශේෂ සැලින් ලක්දක්වා තම තොග ලබාදීම තුළින් ත්‍රස්ක්‍ර කාරකම් වට, අනුබලදීමේ චෝදරන මතයි රේෂ් බදදී මතා අතරංගගේ පසුවන්නේ. මෙම පැමණිල්ල අද කොට මහස්ත්‍රාත් ප්‍රියන්ත ලියනක මහතා ඉදිරයේ කැඳවනු ලබවා.ඒහිදේ හිට පමමාත්‍යය ්‍රේශා් බදවිත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිීඥ කේ ඉම් සහිද මහතා අධකරනය හමුුවේ ඉල්ලීමක් කලා. ඒත් තම සේවාදායිකා වෙනුවෙන් විශේෂ කරුණු දැක්වීමක් ඉදිරිපත්කිරීමට අවශ්‍ය බැති බැවින් මෙම නඩුව කෙටෙ දිනයකින් කැදබන ලෙසයි. එඉල්ලීම පිළිකත් අධිකරනය ඩුව බන විසිහ වෙන්දා නැවතත් කැදවීමට නීම කලා. රැපි් පරික්ෂණ හා ්‍රCR පරික්ෂණවල ප්‍රතිඵල අතර වෙනසක් සිදුවන්නේ දෙයන්න පිළිබඳ ස්ොෑපිලිීම සඳහ. ජයවර්ධනපුර විශවිද්‍යාලයේ ජෛවවිද්‍යා අනුක ඒකකය පරික්ෂණ ආරම්භ කළ බව එම විශවවිද්‍යාලයේ උපකොලපති ජේෂ්ඨ මහාචාරය සුදන්ත ලියනගේ මහතා පවසනවා. විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු නැවත ආරම්භ කරන්න නම් විශ්වවිද්‍යාල සිසන් අනිවාරයෙන්ම ්‍රිත්ව එන්නත් කරන ක්‍රාවලියක ලක්කලයතු බවද ම අධ්‍යයාමුවකට එක්වමින් එමහතා ප්‍රකාශ් කලා. අප සාමාන්‍යයෙන් දවසට PCR පරේෂණ දහසත් එක්ද පන්සතරගේ ප්‍රායමයවටි විවවිද්‍යා ඇමගින් කරන්න පුලන් දැන් වේගේෙන් ්‍යාපතින මේ රපි ටන්ටිජෙන් ටස් එක අපි දැන් එකම රෝගයාගේෙන් එකම මොහතකදී රැපිටන්ට්‍රජියෙන්න් ටෙස්ටකත් කරන පිසිරගත් කරලා මේ දෙක අතරතින සහම්බධාව ගන්නගම යනම තැන්නේ මේ තාමත් වැ ගතේ ො රැපිටන්ටියෙන් ටෙේට එකකින් පැාගයක් ව කාලකද අඩු මුදලකින් රෝගේ යනව ඇදදිකෙන හගන්න පුලුව දැන්ගේිය අවරුද්ද ර්තමාස බ ්‍රදන. නකට ොරෝනා ප්‍රේද තියෙන් ඇ මේක ඉතාමත්ම වේගයෙන් විදධ ජාන විකෘතිීන්ට ්‍රාජනවන මේ ස්යාගෙමක් නොකොත්තේම පිට රෝග හඳු ගේම පිම ප්‍රශ්නඇතිව මොන ප්‍රේදත මේ මහතේද ලංකාව ය ගෙන ගැන දත්ත දෙන්න පුුවන්වෙන්න අපි තමයි විශේෂම අපේ විශවවිද්‍යාල නිකුත් කරමේ ප්‍රතිඵල සමස්ත ලෝකෙම පිළිගන්න තත්ත්වකට අදෑවිල්ල තියෙන. ලබන ඔක්තුම්බට සහන ප්‍රමාශවලද සමස්ත විශ්වි්‍යයාල ප්‍රජාවම එන්නත් කරනට ලක්කල් හැකි බවද ඒමහතා කියහා සිටියා. ලෝකම වැඩිම වයස්ගතම විශ්විදාල දරුවනටමයි ශ්‍රී ලංකාව ම ශ්වාස කරනවා ක දිනක් හරි මේ විශ්වවිද්‍යාල ජීත ඔුන් අහිම වෙනවාන එක ඔවන්ට කරන යම් අසාධාරණයක්කල්දිමා විශ්වාස කරනවා අව වශය නොතෝබරසා නොහැම්බ මාස දෙ තුළද මෙන්න කරන වැටිල්ට මේ විශ විද්‍යාල ශිෂ ප්‍රජාාවම සම්බඳධ කරන්න පුළුවන් වේ කියලා හද හැම විශවවිද්‍යාලකම දැන් පහය වද පිට යෙනව අපිට අවශ්‍ය හෙද පාටමාලා තියෙන ඉතිං මම විශවාස කරන ඒ මාන සම්පතිත් යම්කිසි ප්‍රෝජනයක් මේ න්නත් කරන ක්‍රියාවලි සහ ලබා. දත්තේ නම් එක තවත් රටත් වේගවත් කරන්න පුළුවන් වෙන ම විශවාස කරන මේ රට තුළ අවමශෙන් දිනක ලක්ෂ පහකවත් එන්න ලබා දුන්නත්තේම අපිට අවශ්‍ය සමාජය ප්‍රතිරෝධය මේ කොවි ධානමය සම්බන්ධයෙන් ළඟා කරගන්න පුළුවන් වේ කියලා. ඊ දවසදී අපේරටෙන් කොරුණ ආසාධිතන් තුන්දා ස්හයිසිය නවතෙනෙකු හමුණා. මරණ එකසිය හැත්ත එකක් සිද්ධ වෙලා තියෙනවා. එන්නත් කරනද තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි. ජංගම එන්නත් කරන වැඩසටහනද ගම් පහදිස්ශ්‍රකයේ ප්‍රදේශක හිපයක අදත් සිදුවන්වා. ඊයේ දිනෙ කරුණ ආසාධත්‍යයන් තුන්දහස් හයිසේ නම දෙනෙකු හදනාගැීමත් සමඟ මෙනට සමස්ත කරුණා ආසාධිත්‍යයන් සංඛ්‍යාව තුන් ලක්ෂ හැට පන්දහස් හයිසිය අසු තුනදක්වා ඒල කියයා මේතතුරීෙන් තුන් ක්ෂ දාහතරදහ තුන්ේ හතලිස් දෙිෙකු සුේල පාතිබෙනවා හතලිස් පන්දහස් අසු දෙනෙකු තවදරටත්ති කරලබෙනපා. ඒ වාර්තාාව වූ කරන මරණ එකේ හැත්ත එකත් සමඟ මෙනට සමස්ත කරුණ මරණ සංඛාව, හයිදහස් හර්සේති සතර ක්වා ඒලගොස්ති වෙනවා. ඊයේ සිද වූ මරණ අතරින් එකසි දෙක්ම පිරිමි පුද්ගලයන්, සෙසු හැට නම දෙනාකාන් තවන් වෙනවා. මියගේ අය අතුරින් එකසිෙති සතර දෙෙකු වයිසවුරුදු හැටට වැඩිකාන්්ඩෙට ඇතුළත්. වවනිාව සිවිල්ආරක්ෂකටයන් හතලි හදෙනෙකට කරුණා ආසාධනි විමිහිතුවන් කලාපු මුලස්ථානය තාව කලිකවසාද මතිබෙනවා. ත්නවැඩ සතහනද මේ වන විට සාර්ථකව ක්‍රියත්මකයි. මේ අතල ඒ දිනියවන විට කොවිශීල් දෙන්නතේ පලමු මාත්‍රාව ලපා කෙනෙ සිටි පුදගලන් කරන. දහතුන් ලක්ෂ හත්දහස් හත්සේ අසූතකාක්. අට ලක්ෂ හැත්තෑ දෙදහස් නමස හතරක් එහි දෙවන මාත්‍රාව ලපාගෙනතිබෙනවා. සයිනුෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් අනූහතර ක්ෂ හත්තේට දහස් හත්සේ තිස් පහකා දෙවන මාත්‍රාව හලිස් ලක්ෂ විසි අට දහස් නම්සසූ හතරදෙන්කුට ලපාතිමටයිි වග ඇත. පුත්ික් නෙතේ පලමු මත්‍රාව එක් ක්ෂ පනස් නම දහස් අසු එක්තෙනෙකට හා. දෙවන මාත්‍රාව දාහර දහන්ේ දහත් දෙනෙකුට ලබාති ඇති අතර. ෆයිස් එන්නතේ පලමු මත්‍රාව ලබාති ඇති පුදගලන් සංඛ්‍යාව දෙ ලක්ෂ පනස් දෙදහස් හරසය අනවා. එහි තිවෙන මමාත්‍රාව තිස්නම දහස් අටසේ අසු තුන්දෙනකුට ලබාතිී ඇති අතර. මොඩනා එන්නතේ පළමු වාත්‍රාව මේදක්වා පුද්ගලයන් හත් ලක්ෂ හැට පන්දහස්. යිසි පනස් එක්තෙනෙකුට පාදී ඇතිපවයි සසංගත රෝග විද්‍යාශය සඳන් කළ. යනුව කොරෝනා ර්ථනයට එරහි කුමන ෝ ඉන්නතක පල මමාත්‍රාව ලබාගත් පිරිස. එක්කෝටී දහ නම ලක්ෂ හැට තුන්දහස් හත්සේ ඇත්තිස් නමයක්. එහි දෙවෙන මාත්‍රාව හතලිස් නමලක්ෂ පනස්හයිදහස් දෙස අසු අටන කොළ බාගත්තා. යුද්ධ හමුතාව අධිනේද ම්ාදිිශ්‍රික්කේ ප්‍රදේශකිීපේක ජංගම ඉන්න කර වැඩස තන ක්‍රියත්ම කරනවා. මීර්ගම පල්ලේවෙල දිවල පිටිය, මිනුවන්කොඩ ගම්පහා යක්කළ නිටබුව වහන්කොඩ කඩවතහා මාහරයන ප්‍රදේශ ඊට ඇතුලා. එමෙන්ම කිරිබත්කොඩ පෑලියකොඩ අත්තනගල්ල කිරිද වැල. මල්වත්තු හිරිපිටිය වත්තල කඳාන චා එල බෝපිටිය. පමණුකම සිදුව රාගම ගණමුල්ලආදී පදේශවලද. ජංගම එන්නත් කරන වැඩ තහන කක්‍රයක්ත්මකයි. අකුරේකොට යුදමුදා ලස්ථානේදීද එන්නත් කන වැඩසටහනක් සිදුවන බව යුදමුදාව දැනන් දෙෙනවා දීත වයන පරිශේද එන්න කන වැඩසටාන අධ නේක ක්‍රයක්ත්. පවත්නා කරන වසංගතත්වේ හමුවේ රජී වැඩි පිළිවෙල ඉදිරිටගෙනයමින් ජනතාව ආරක්ෂා කිරීම් සහ කැපවන සෞඛ නිල්තාාරින් හ සේවකෙන් ඇගේමේ උත්සවයක්, ඇල්ල ප්‍රදේශ දීක්‍රාත්ම කරුණා. ෞඛ්‍යය නිලතාරීන් සඳහා උපහර තිල්ලද මෙහිදී පිරිණමුණ. රාගම හරෝලි කරුණා ප්‍රතිකාර අංශෂ සඳහවශ්‍යකකිරන බන්්ඩ වැැසක් පරිත්තයක් කරුණ. රාකම, පොලස්තානාධිපති ප්‍රධාන් පොලිස් පරික්ෂ, බද්ික රජපක්ෂමහතාගේ මෙහිවන් මත ඉද්‍රීත් සිිල්වා හා නිලත්ත පෙරෑන දෙදිෙනයි මෙම උපරනල පති ඇතේ. ක්සින් ආනාන කිරීමට තීරණය කර ඇති අතර ඒවා ගබඩා කිරීම සඳහාද පස්සු ගම් සපයා ඇති බව සෞඛංශ අවධාර්නය කරනවා ක්සිජන් පිටින් ඔො ගන්නාගැනීම කටයුතු මේ වනකොට ආරම්භ කරලා තියනො ගබඩාකිරීමේ ධාරිතා වැඩි කිරීමට කටයවුතු කර තියනො ප්‍රදේශී වශයෙන් ඔක්සිජන් නිෂ්පානය කිීමට වශ්‍යටයුතු සූදානම් කලතිය ඒවකරගෙනයනවා මේක හරහා මේ වන විට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය සැපීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග කරගෙනයනුව නමුත් ම නැවත නවතත් කියන දෙයක් තමා අපි රෝගීන් වැඩි ඒකට අවශ්‍ය කරන පාලන කටයුත්තක් නොකළොත් මේක ඉදිරියට සමාා රහිත ලෙස ගෙනයන්ඩ පුළුවන්කමක් නැහැ ඒ නිසා අපි සේලු දෙනාගේම නැවත නැවතත් ඉල්ලන්නේ මේ රෝගේ පැතිරෙන්ද තියෙන උද උකරන විදිහයට හැසිරෙනීමෙන් අපි වැලකී අපි සේර දෙනම් එකට සහය දක්වන්්ඩ කියලා. රෝධහයින අධරනීතිය ක්‍රියාමක වන කාලසීමාවේදීත් අකණ්ඩවම ජනතාවට අත්‍යවශ්‍ය සේවා කිසිදු අඩුවකින් තොරව සැපීමට රජේපයවරකිනති බෙනවා. නිරෝධහින නීති කඩරන පුදගලන්ට එරහිව පොලසිය දැඩිව ක්‍රියා කරනවා. ගතූපෑ විසාහතරතුළ නිරෝධහහිනීන් උල්ලංගන කිරම් සම්හන්ඳෙන් පුදගලයන් දෙසියාසු හතරනෙක් අත්තනංකොට ෙනතිෙනවා. එයානුව නිෝධහයනීතින් උල්ලගනී කිරීම සහන්ඳෙන් මෙදක්වා පුදගලින් අත්තනකොටගෙනැති සං්‍යාව පනස් පන්දහස්ෙකසි හත්තෑඇතුක්. செேවෙ கோ யாிய பாලனே සந்தහා, දිவினපුற பැனவූ நிரோதாயன ඇந்திீத்திய கணிக்கருමன் ඇத்தம மு கிரியாக்கிரண ආக்காரியය දக்ணට ලபுடா. எந்திரினீத்திய பலபவன ராத்ரீ காலேයේதி දිவினே ඇතැම් ප්‍රදේශවල ර්‍රී ஆප லா හා விந்த செல் விෘத்தவතිபுனேமைකාரிட்டாய். பல சச்சரன சீமா தැடிவ கி්‍රயாත්மக விமா සமக்கு இஏ ராத்ரே සිட்டு பலால் சீமா அතர රத்தவாහன பக்ෂா රயும் සිது කறண. මෙහිදී නියමිත අවසරපත්‍රයක් නොමිතිවීම හේතුවෙන් ගතපු පෑ විසිහතර තුළ වාහන එකසේ අනුන්න්නවයක්කා පුද්කලින් පන්සිහතලිස් පස්තනකු ආපසු හරවායවා තිබෙනවා. මුකාවරණ නිසිලෙස පලදි න්නේ නති පුද්කලයන්ද දිවිනේ විත ප්‍රදේශවල දැකගැනීමට හැකි වනා. පවතින කොවි් වාතාාවරණය සැලකිෙලටගනිින් දිවනේ දිස්්‍රික රැසක වෙලඳසැල් වසාදමීමට වෙලඳ සගම් පීවර කෙන තිබෙනවා. නිටබුවනකරේ වෙළඳ සැල් සෞඛ්‍යා ක්ෂිව පවත්වාගෙනයාාම හා සෙවකින් එන්නත් ලබාගෙන තිබේද ආදිය පිළිබඳ නිරන්තර පරීක්ෂාවට ලක්කරෙනවා. මෙ අතර අමාත්‍ය ආචාරය බඳදුල ගුණවර්ධන මහතා තොග වෙලදාම සිදුවන ආකාරය පිබඳ ස්වාමලීමට පිටකුටුව ප්‍රදේශයේ සංචරයක නිරත වුණ. සංචරණ සීම පැනවීමෙන් පසුවද ජනතාපට අත්‍යවශ්‍ය බහන්් අකන්නව සැපීම පිඳව අමාත්‍යවරයා මෙහිදී සොයා බැලවා. අව සේවා අපි කැතිවුනත් අකමැති වුණත් පවත්තගෙන යාම අත්‍යවශ්‍ය වෙන. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනයකල් බැක්සින් කරගෙන මුහුණවාර්ණ පැළඳගෙන. අත්‍යවශ්‍ය සේවා පවත්තගෙන යන්න ඉඩහරින්න කිය එක තමයි, මේ ටේ සියලුම පුරවවැසියන් වෙනුවෙන් මට ඉල්ලා සිටිින්ද තියෙන් ලංකාවේම සියලු නගරල ල්ලර වලන්සැල් බැහුවත් ප්‍රශණයක් නෑ. මොද අපි අත්‍යවස්ස සේවාක් ලෙස්ස සලකලා සතුොස. සහ සමූපකාර රට පුරා විවෘත කල්ලා තබනවා. කිසි වෙලාවක රජයේ බලහත්කාරයම් බහපුවෙල සලා භවෘත කන්න මැදිහත් වෙන්නේ නෑ. රොපියල අවප්‍රමාණය කරන ලෙස බලපත් බැකවලැංකවලට නිලවශයෙන් දැනම්දී නොමැති බව ශ්‍රී ලංකා මහහා බැංකුව අවධාරණය කරනවා. බලපත්‍රලාබි බැංකුව වලට වහම ක්‍රියත්මක වන පරිදි රුපියල අව්‍රමාණය කනලෙ ශ්‍රලංකා මහමැංකුව දනම්ද තිබට වන පනිු හමාරුව බව ශ්‍රලකා මහමැංකුව නිරක්ෂණයරතිබෙනවා කෙසෙපතත් එවැක් සඳහා කිසිදු පදනමක් නොමති බව මහමැංකුව අවතහරණය කරනවා. විනිමය අනුපාද තිරණී කිරීමති සියස්ථාාවරය හෝ මෙහිුම් විධානයන්හි කිසිදු වෙනසක්සිදු කර නොමති බව මහබැංකුව ජනතාවට දැනම් දෙවා. ම නිකුත්රන ඕෑ නිලනිවේතනයක් අධිපතිවරයා නිියච්ච අධිපතිවරයා හෝ ශ්‍රවලංකා මහ බැංකුවෙහි වෙනත් ඕනෑම බලයලත් නිලධහරියෙකුගේ නම සහ තනතුරු මගින් හඳුනා ගතහැකි වන පරිදි නිකුත් කරනු ලබනවා. ඉදිරි වගා කටයුතු සඳහා අවශ්‍ය කරන කාමනිික පොහොර නිෂ්පාදනයට ගොවන් මේවන පිටත් පේවර ගැති මෙලවා. මහවෙලි සී කලාපේට අයත් දෙහි අත්ත කණ්ඩිය කදිරිපුර ප්‍රදේශයේ ගොවිචනතාව මෙවැනි විටත් කාපනිික පහර නිෂ්පානය ආරම්භ කරති වෙනවා. ප්‍රදේශයේ ගොවි පවල් එකසේ අසුන් නවයක් මෙවැනි විට වීවාකාවේ නිරත වනවා. එක්්ගොවියකෝ කාපිනික පහර මට්‍රික්ටොන් එක පැකින් නි්පාධනය කිරීම දැනටමත් ආරම්භ කරවසන්. මහවෙල සී කලාපේ ගොවි පවල් විසි එක්දහසක් පමණ සිටින අතර මෙම ගොවින්ගේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා මෙවැනි විටත් සියලු කටයුතු සූදානම් කරතිබෙනවා. පෞගේ දවසල මදකම දරපුරය එකක. ගනම් ප්‍රයෘත්තිය පල කලද වුණ ගොියෝ මේ අඩ පනරන ප්‍රයෝත්තියක් පල කලදින ඒනම ගම ගොවි සංගතා සබභාව දිරම ලවාසය කනකට වෙන මේ වෙනකොට ගමේ තරුණ තරනියු. සියට සියක් මේයට සසායකත්තය දලා මේ කටයුත්ති දිට කරගනයන්ට ගමය සක්තිමත් කරගන්න මේ සක්තියට අපේ ගොගිය කැපු වෙලායින්න කියෙනක මම වෙලා කියන්නු. අපේ ගමේ ගොල් පවල් එකසි අසුනමයක් ිත්‍ර ජීවත්වෙනවා ඒයගෙන් දැනට අනුහද්‍යෙනෙක් විතර මේ වෙනකොට පටවම්පෝස්් නිස්පානය කරනවා ඒ ගැන දනට මාසයයක් විතර පක්වුයි කොම්පොස් නිස්පාදනය කරලා ගැන දැනට එක හොඳටමකරීගෙන නවා. වගබන් සඳහා වශ කාමනිික දීර පොහර සාර්ථකව නිශ්පාදනය කරන විවසායකෙකු පිළිබඳව වැිමට ප්‍රදේශයෙන් පාර්ථ වනවා. ැනට වසර කිහිපේකට පෙර මෙම පොහර නිෂ්පාධනය ආරම්භ කළ සරත් විමලවීමමහතා, අදවනමවිටත් සාර්ථක විවසායකු බවට පත්වති බෙනවා. එලවලු හා තේමකාපසන හා තමන්ගේ මෙම දීර පොහර භාවිත කරන මවයි ඔහු කියයා සිටින්නේ. මේ ෝදින කාබනික නටතන් පේස හොඳර තිනමක මස්සයින්න පිපියන්න කොඩොල්ලන කාවන්න මේ එක ගුණාත්ම ඉහලාම ඉහලයි ඒේ පොල් රබර් කුරුදු එලවලු පලතුරුුවර්ග මල් හැමදේට ගහණ් පුළුවන්. මේ වස විෙස ැති රටක්කදන්න ලොකු බලපොරත්තම ගැන්ගේ තියෙනවා ඉතින් ඒකට ම ලොකුවා දායකත්තයක් දරම සංගයේදී පඩිසර කලාප හතරක් අලුතින් නම් කරතිබෙනවා. ට සංවීතිී පරිසර කලාපහදනනාකිනීමේ හා ඒව සංවිතී පරිසර පදධති ලෙසනම් කිීම වැඩ පිළවෙලක් පරිසරමාත්‍යංශෂ ආරම්භ කරතිබෙනවා. පරිසරමාත්‍ය මහින්ද අමර විරමහතාගේ උපදේ මත, පරිසර අමාත්‍යංශයේ ජෛව විධත්ව ඒක මෙම වැඩපිළිවෙ ආරම්භ කරඇති අතර ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්ම කිරීමේදී. පරිසරට සිදුවන හානි බලක්වා ගනිමින් එම සංවර්ධන ව්‍යාපෘති සැසම් කිරීම පහසුකිරීම මෙ වැඩපිරිවෙලෙහි අරමුණයි. මෙම අලුත් සංවේදී පරිසර පද්ධති බනෑාව ගගේවාඩිය. ලුවන් කළු හා ගල්නෑව්‍යයන ප්‍රදේශ ආශ්‍රීතව හඳුනා කෙන තිබෙනවා. එම සංවිධී පරිසර කලාප හඳුනාකෙන ඒවා සංග්‍රක්ෂණය කිරීමට පියවර කන්නා බැවින් මින් පසු කිසිදු පුද්කලෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප විනාශ කිරීමට දීතියෙන් ඉඩ ලැබෙන්නේ නැහැ.. සඳහිර සෑයකොත් වහන්සේ සහ චෝඩාමානක රැගත් රත් පෙරහැර ආගමික ආශිර්්වාදමන්්‍යයේ අත්තන ගල්ල රජුමහා විහාරය වෙත ගමන් ආරම්භ කලා. මෙම පෙරහැර අද උදැසන ගමන් ආරමක් කළේ වත්්තාාරම ශ්‍රී අරහත්ත මලීහිතේව රජමාවවි්‍ය අරස්ථානයෙන් ආකමික ආශිර්වාත මත්දී මෙම වරත්ත පෙරහර දෙවාලික්කම රංගල ගලිකම කොටියාකුමර රුවන්ඇල්ල මීවිටි ගම්මන සහ ඌරාපුල හරහා ගමන් කර අද පසරවේ අත්තන කල්ල රජම ්‍යහාරය විත පමිණිණි ඇති. පෙරහැර ගමගන්නා අවස්ථාවේ දී ෞඛ්‍ය මාර්කෝපදේශන්ට අනුව ආශිර්වාත ලපාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ත කිරනවාා. න්තිරිමයේ මානෙල් වැව ප්‍රදේශය පදිංචි, ලිත් ජයවීර මහතාගේෙන් නිවාසසීනයක් පිළිබඳ ප්‍රෞෘතියක් අප මීට පෙර වාර්තා කලා. ඔහුගේ ඒසීනය සැබෑ කරමින් ඉදිකිරීම් ආරම්භ කළ නවනිවසේ කටයුතු මේ වනවිට අවසන් අධියරට පැමිටතිබෙනවා. ස්වාධීන රුපවාහි ප්‍රෞද්ති තුළින් ඉතිරිපත් කළ තන්තිරි මලයේ බානිිල් වැව ප්‍රදේශය පදිංචි වසන්තිකුමාරි සහ W ලිත්ජයවරකින් නිවසක සිහිනේ පිළිබඳ ප්‍රෞෘත්්තිය ගැන දෙෙස් විදෙස් විශාල පිරිසක්. සුමවාති ප්‍රතිචාර් දැක්පුවා. එම් පිරිස මෙම නවනිවසිදිකිරීම සඳහහා දායිකප්පේ ලබාද ඇති අතර ඒ අංග සම්පූර්ණ නිවසක් බවට පත්තෙමින් පවතිනවා. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත්හා තවත් නෙවුන් දරුවන් දෙදෙනෙකු මෙලොග එලිය දැකීමට මග බලා සිටින. මි කැදැල්ල ජීවත්තුනේ. කඩා වැටනු කටු මැටි බිත්ති සහිත ටකරන් වහලේ මත හිරු එලිය ගිටේබිකම් කරන නිවසකයි. ස්වාදීන රූපවාහිනි සේවේ හා අත්වල් පැඳකනිමින්, මාවිලච්චිය සනෙහ අධ්‍යාපනිික පදන මකින් මි මහසත් කටයුත්ත ක්‍රියත්ම කරනු ලබනවා. මාසේකුත් දෙනදාහතක් තුළ මින් අව නිවසේ ඉදිකිරිම් අවසන් අධීරට පැමිණ තිබෙනවා. ඊට මාධ්‍ය අනුග්‍රහය දක්වමින් සුවිශාල මෙහවරක් කල ස්වාධීන රූපවාහිනි සේපේට. තම ප්‍රනාාමේ පුදු කරන බවයි, මහවිලච්චියය සෙනෙහ සධ්‍යාපනික පදනමෙල්ලේකම් සුමන තිලක නේත්‍රාචන බහතා. මෙහිදී කියයා සිටියේ. අයිITයෙන් නාලිකාවේ ගිය ප්‍රෞෘතියක් කරහා අපිට අසීමිත උදව්කල් අද අපි ලක්ෂ දහයක විතර වැඩකරපු නිවසක ත පුංචි වැඩකොට සත්තියෙන් අපි ආදරයෙන් ඉල්ලිීමක් කරනවා. දෙෙස් විදෙස් ආදරණීය සුපින්වත් සැමට තව මුදල් පරිත්‍යයක් කරලා මේ නිවසේ වැඩි වර කරලා. මේ දරු පවුල්ලට ඉතාම සුරම්ය වූ නිවසක් හදන්න අපිට උදක්්ගෙන. එ සමින් අධ හ ප්‍රහ පෘති විකාශයෙන් ් ප නවා. පස්සරු එකයි පනොස් පහසිට අප ගේ පැන් පෑ පො ති වි ශ ල ොරොතු වන්න්න බට බ දවස.